දිනත් ඉන්ධන පෙරවු මහල් සඳහා ඉන්ධන ලබා දීම සිදුවන්නේ සීමා සහිතවයි. මෙහිදී අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමුඛත්වයේ හිමිවනවා. මේ අතර ඉන්දිය ණය ආධාරය යටතේ මෙරටට පැමිණෙන අවසන් නෞකාව හෙට දින පැමිණීමට නියමිතයි. පෙට්‍රල් මෙට්‍රික් ටොන් 39000ක් මෙම නෞකාවේ ඇති බවයි බලශක්ති අමාත්‍යාංශය පවසන්නේ. බොහෝ ප්‍රදේශවල ජනතාව ඉන්ධන පෙරවු මහල් අසල දින ගණනාවක සිට අදත් රැඳී සිටිනවා. මෙතර ගාලුපාර අවහිර කරමින් අද ගල්කිස්ස ප්‍රදේශයේදී ඉන්ධන ඉල්ලා ජනතාව විරෝධතාවයේ නිරත වූයේ මේ ආකාරයටයි. ඒ හේතුවෙන් ගාලුපාරේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබුණා. එම ස්ථානයට ආරක්ෂක අංශද කැඳවා තිබුණා. ඉන්ධන පෙරවුම් හල් සඳහා චෙක්පත් වෙනුවට මුදල් ගෙවා ඉන්ධන ඇනවුම් ලබා ගැනීම හේතුවෙන් මෙවන විට පෙරවුම් හල් රසක්පත් ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. ඒ පිළිබඳව කතා කළ සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත. තෙල් සංස්ථාව සියලු ඉන්ධන පෙරවුම් හල් වලට මෙච්චර කල් ලබා දුන්නෝ ඉන්ධන රථය ආවට පසුයි පෙරවුම් හලෙන් චෙක් එක ලබා දෙන්නේ අදාළ විල ඒක අයින් කරලා මුදල් තැන්පත් කෙරුවොත් පමණයි ඉන්ධන නිකුත් කරන්නේ කියන නීති අදීලකයක් කළා කියනවා. ඔවුන්ගේ බෑන් ගැරන්ටි ඔක්කොම අයින් කළා ශීරෝ තත්ත්වයට දාලා තියෙන ඒ අනුව මේ වෙන විට 98%ක් තැනුම් දාගන්නේ මේ මහත වෙනකොට ඉන්ධන රථ 30ක්ක් පිට වෙලා නැහැ. මුතුරාජ වලින් එකම බවුසරයක් කරේට ගිහිල්ලා නැහැ. අසාධාරණයි තෙල් නෑ ඉවරයි බයිසිකල් එන්නම් බෑ හ්ම් ඒක නිසා කෑන් ටැංකිය ගලවන්නවා ඉන්ධන අර්බුදය හමුවේ බස් දහවණයටද එල්වී ඇත්තේ විශාල බලපෑමක්. අද දින 120ක පමණ ප්‍රමාණයකින් බස් දහවණය සිදුවන අතර ඩීසල් සහනය ලැබුණේ නැත්නම් හෙට සහ අනිද්දා යන දිනයන්වල බස් දහවණය සම්පූර්ණයෙන්ම අඩාල වන බවයි බස් සංගම් පවසන්නේ. මේ ගාල්ල අද බස් දහවණේ තත්ත්වයයි. ඔය
දැන් මෙහෙම කියොත් මේ විදියට බස් කර්මාන්තේ කරගෙන යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. කරගෙන යන්න නම් බෑ. මෙහෙම ගිහිල්ලා දැන් මිනිස්සුන් බස් වල යano බොහොම අඩුයි. ඒ කියන්නේ මිනිස්සු ප්‍රමාණය සෑහෙන අඩු වෙලා තින්නේ මේ බස් ගාස්තුත් එක අපිට තෙල් සහනයක් දුන්නොත්. එතකොට මේ මේ අපේ මේ කර්මාන්ත කරගෙන යන්න පුළුවන් මිනිස්සුත් යමු වෙන බස් මේ වලට යන්න. ඊයේ බස් එක දිව්වේ නැහැ තෙල් නැතුව. ඊයේ පොයේ ඉඳලා. දැන් අද මේ දුවන්න කියලා ආවේ තෙල් නැහැ තින්ද දුවන්න විදියක් නැහැ. මේ අතර ඊයේ දින ගොඩබෑම ආරම්භ වූ ගෑස් නෞකාවේ ඇති ගෑස්වල ප්‍රමුඛතාව හිමිවන්නේ රෝහල්, හෝටල් සහ ආදාහනාගාර සඳහා බවයි රාජ්‍ය පවසන්නේ. කෙසේ වෙතත් අදත් රට පුරා ගෘහස්ත ගෑස් මිලදී ගැනීම සඳහා ජනතාව පෝලිමේ රැඳී සිටින අයුරු දක්නට ලැබුණා. සිංහලවුත බහුනාර පස්සේ දවස් 10 කඩියල්ල දේ. මෙතනින් පස්සේ තාම නෑ කිසිම ආදායමක්. ජීවත් වෙන්න විදියක් නෑ. ඒ වාර අපි බැංකු ලෝන් එක කතා කරනකොට මේ මොන ප්‍රශ්න දුන්නත් ඒගොල්ලෝ මේව නැහැ කිව්වට අපි බැංකු ලෝන් එක දාන්න ඕනේ රටේ. අපි ආදායම නේද කොහොමද කරන්නේ මේක? හත පහක ආදායමක් නෑ. මෙතන දෙලන් ඉදි මර මර ඉන්නෝ. ඒ දැන් සමහරට ගෙදර 5 දිනක් ඉන්නවා 5 දිනාම පොලි මේක. දැන් ඔහම ඉන්නකොට අන්තිමට දන්නේම නෑ අමාරු එක එක බලු ටික මේ වීඩියෝ සෙන් ඇවිල්ලා ගියේ කඩලා හොල්ගෙන ඉන්නා. මේ මිනිසුන්ට හරි අමාරු මේ ජීවිතේ. අත්‍යවශ්‍ය සේවා වලට දෙනවා කියලා කියනවානේ. ඒ වගේ මේ පෝලිං වල ඉන්න මිනිස්සුන්ට දීලා ගෙවල් වල යවන්න. අත්‍යවශ්‍ය සේවා වලට අනිවාර්යයෙන්ම දෙන්න ඕන තමයි. මේ අතර අද දිනත් විදුලි කප්පාදුව ක්‍රියාත්මක අතර අද පැය දෙකයි මිනිත්තු 15ක කාලයක් විදුලිය කපන බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ.